ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත් කාලයක සිට පැවතෙන සදහම් මිතුදම ශක්තිමත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රී ලංකා පොලිසියේත් පූර්ණ අනුග්‍රහය යටතේ මහමෙවුනාවේ භාවනා අසපු සංචිතය මගින් සංවිධානය කරන තායි වන්දනා පාදයාත්‍රා අසිරිමත් පුණ්‍ය චාරිකාව ඊයේ දිනේ මෙන්ම අද දිනේත් ආරම්භ වූයේ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනාවේ භාවනා අසබ පරිශ්‍රයේ සුභහිටි බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුයි. පාදයාත්‍රාවේ වැඩම කරන පින්වත් ස්වාමින් වහන්සේලා අදු දේශන කාලයේදී අනුරාධපුර ශුද්ධ භූමියේ සුභහිටි ලංකාරාම සේරදුන් සමාධි පිළිම් වහන්සේ සහ අබේගිරි සේරජනන් වහන්සේ දෙකබලා වන්දනා කරුන් ලැබුව අතර දහවල් කාලයේ මහමෙවුනා උයනේ විවේක සුභයෙන් වැඩ සිටියා. තායි ශ්‍රී ලංකා සදහම් මිතුදම ගොඩනගන්නට සදහම් පාදයාත්‍රාව දින කීපයක් මේවැද්දී ගමන් ආරම්භ කරලා අනුරාධපුර අටමස්ථාන පින්බිම නමදින්නට කටයුතු කරලා තිබෙනවා. ඒ එන ගමන් මග තුළ තායිලන්තයෙන් මෙරටට වැඩම කර ගුණවෘද තපෝවෘද දුතාංගධාරී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව උන්වහන්සේගෙන් යමක් දැන කියා ගන්නට අපි කටයුතු කරා. පවන් යාජ්‍යෝම් අතමා පාප් พระสุรภาสประภาโตประธานดำเนินโครงการทุดงธรรมยาตรานะโมบุตรสะเดวัตปิงวัตนี้สุลุมโหตกตะกาลิงอบัตเตสรวนเอกรันเลบุเนตายลันเตงวันดนาปาดจาริกาวหาสัมบันดุนปิงวัสวามินหาสินามกกิอดาหัสอุนหาสิกินามตมัยตายลันตวาสีประภาตเกียนสวามินหาสิමෙහිදී අපි විමසා සිටියා ස්වාමීන් වහන්සේගෙන් ලංකාද්වීපයේට වැඩම කොට වදාළ මේ මහා සංඝරුවනට මේ දක්වා මේ පාදචාරිකාව තුළ උන්වහන්සේලාට දැනෙන හැඟීම උන්වහන්සේලාගේ අදහස් තමයි අපි විමසා සිටියේ. විශේෂයෙන් මේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉඳලා සදහවත් ලංකාවාසී සුපින්වත් බෞද්ධ ජනතාව ඉතාම ගෞරවයෙන් උත්සවාකාරයෙන් බෞද්ධ චාරිත්‍ර වාරිත අනුගමනය කරමින් උන්වහන්සේලා පිළිගනු ලැබුවා. ඒ නිසා උන්වහන්සේලා විස්තර කළා උන්වහන්සේලා තායිලන්තයේ ඉඳලා මේ ලංකාද්වීපය තුල චාරිකාවේ යෙදුණත් උන්වහන්සේලාට දැනෙන්නේ තාමත් තායිලන්තේ ඉන්නවා වගේ කියලා. ඒ නිසා උන්වහන්සේලා ඒ බව ඉතාම සතුටින් ගෞරවයෙන් සිහිපත් කළා. ඊළඟට මේ ගෙවි ගිය දින කිහිපය තුළදී ලංකාවාසී සුපින්වත් බෞද්ධ ජනතාව දන්පැන් පූජා කිරීමෙන් වන්දනාමාන කිරීමෙන් ඒ වගේම පාදචාරිකාවත් එක්ක සම්බන්ධ වීමෙන් ඒ වගේම යම් සිද්ධස්ථානයකට මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා නම් සදහවත් සුපින්වත් බෞද්ධ ජනතාව පාදෝනේ කරලා තමයි උන්වහන්සේලා පිළිගත්තේ. මේ විදිහට බොහෝසෙන් මේ පින් රැස් කර ගනිමින් මේ වන්දනාචාරිකාවත් එක්ක ලංකාවාසී බෞද්ධ ජනතාව එක්මීගෙන උන්වහන්සේලා බොහොම සතුටට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ තායිලන්තයත් ලංකාවත් අතර අපි ඔබට ඉහතදී විස්තර කළ ආකාරයට ධර්මාශෝක අධිරාජයාගේ දහම් ප්‍රචාරය තමයි මේ තායි වන්දනා පාදචාරිකාවට මූලික පසුබිම සකස් කරන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි මේකට ලංකාව තෝරගන්න හේතුව බවට පත් වෙන්නේ ධර්මාශෝක අධිරාජයා ධර්ම ප්‍රචාරය කළ රටවල් අතරින් අවසාන රට වශයෙන් තෝරගත්තේ ලංකාව. ඒකට හේතුව තමයි අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේ ප්‍රකාශයක් කළා සක්දෙවිඳුන් නමතාය තමයි මේ ගෞතම බුද්ධ ශාසනය අවසන් වශයෙන් පිහිටන්නේ ශ්‍රී ලංකා ද්වීපය කියන එක. ආන්ගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනයට ගරු කරමින් ඒ වචනයට අනුගත වෙමින් තමයි තායි භික්ෂුන් වහන්සේලා මෙවර පාදචාරිකාව සඳහා ලංකා ද්වීපයේ අපගේ මේ මාතෘභූමිය තෝරාගත්තේ. තායිලන්තයෙන් මෙරටට වැඩම කළ පින්වත් ස්වාමින් වහන්සේලාගේ විශේෂත්වය නම් දූතාංගධාරී ප්‍රතිපදාව උන්වහන්සේලා ප්‍රගුණ කිරීම. ඒ පිළිබඳව අපි මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් විමසා සිටියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික වශයෙන්ම සීල සමාධි ප්‍රඥා වශයෙන් තමයි විස්තර කළ තියෙන්නේ.
ඉතින් සීලය කියන්නේ සමාධියට උපකාරක ධර්මයක්. සමාධිය කියන්නේ ප්‍රඥාවට උපකාරක ධර්මයක්. ඉතින් ඒ නිසා මුල්ම කාරණේ හැටියට සීලය බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පවා දේශනා කරලා තියෙනවා. සීලයෙන් වඩන සමාධිය මහත්ඵලයි මහානිසංසයි කියලා. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ප්‍රඥාවෙන් වඩන සිත සියලු ආශ්‍රයයන්ගේ නිදහස් වෙයි කියලා. ඉතින් ඒ කාරණේ ගත්තත් සීලය කියන්නේ මූලික මංගයක්. ඉතින් සීලය බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්න විදිහට සීල ආරක්ෂා කරනකොට ඒ සීලය පිරිසුදු කරගන්න අපට උපකාරක වෙනවා වීරිය කියන එක. ඒ වගේම හිත එකඟ කර ගැනීම, සමාධිය, ඒ වගේම සතිය, මේ කරුණු ගොඩාක් අපිට සීලය පිරිසුදු කරගන්න උපකාරක ධර්ම හැටියට තියෙනවා. ඉතින් දූතාංග කියන්නේ කෙලෙස් තවන දෙයක් හැටියට තමයි පෙන්වලා දුන්නේ. බුදුරජාන් වහන්සේගේ ශාසනයේ දූතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු දැරුවේ මහාකාශ මහරහතන් වහන්සේ. ඒතර මේ මහාකාශ මහරහතන් වහන්සේ තුල දූතාංග 13ක් වශයෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒතර මේ දූතාංග 13 බුදුරජාන් වහන්සේ අපට පෙන්වලා දුන්නා දුන් ආකාරයෙන් අපි ඉගෙන ගන්නට ඕන. විශේෂයෙන්ම අපි සරල වශයෙන් කිව්වොත් එහෙම කීපයක් මතක් කළොත් එහෙම එක දූතාංගයක් තමයි මේ භික්ෂුන් වහන්සේලා ජීවිත කාලයේ පුරා පිණ්ඩපාතයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒතර පිණ්ඩපාතයේ ඒතර ගෞරවක ගිහි කෙනෙක් ගෙනල්ලා පූජා කරන දානයක් පිළිගන්නේ ඒ භික්ෂුන් වහන්සේලා. ඒතර පිණ්ඩපාතයේ ගිහිල්ලා ලැබෙන දෙයක් තමයි වළඳන්නේ. ඊට පස්සේ ජීවිත කාලයේම තුන් සිවුරෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම වහලක් ඇටට යන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. ඉතින් ආන් ඒ වගේ එක එක දූතාංග ගොඩාක් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ එක වේලක් වැළඳුවාට පස්සේ ආය දවස පුරාම වළඳන්නේ. ඒතර ඒ කාසනයක් තුල එකපාරයි වාඩි වෙලා වළඳන්නේ. ඉතින් ඒ වගේ දූතාංග ගොඩක් විස්තර කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දූතාංග වලින් වෙන්නේ අපේ ධර්මමාර්ගයේ දියුණු කරගන්න බොහෝ උපකාරක වෙන දූතාංග. කෙලෙස් දුරු කරන්න. මොකද අපේ බුදුරජාණන් වහන්සේ වදාළේ සිව්පසයට තමයි භික්ෂුවත් තුළ තණ්හාව ඇති වෙනවා නම් ඇති වෙන්නේ කියලා. ඒතර ඒ කියන්නේ සේනාසන, ඊට පස්සේ පිණ්ඩපාත, ඊට පස්සේ ගිලම්පස, ඊට පස්සේ චීවර. එතකොට ඔය ඒ කරුණු හතර මුල් කරගෙන කෙලෙස් තණ්හාව හට ගන්නවා නම් ඒ තණ්හාව දුරු කරන්න බොහෝ වේගයෙන් අපට උපකාරක ධර්මයක් හැටියට තමයි දූතාංග අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි ගත්තෝ චීවර ගැන අපිට ගොඩාක් ආසාව ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ දූතාංගේ සමාදන් වුණාට පස්සේ කොච්චර චීවර හම්බුණත් චීවර තුනයි ඒ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන්නේ. එතන ඉහා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒ මුල් වෙලා හට ගන්න ආසාවේ භික්ෂුවට එතනින් එහාට හටගන්නේ නැහැ. ඊට පස්සේ කුටි ගැන ආසාව හටගත්තොත් ඒ ආසාව දුරු කරගන්න බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඒ කුටි පාවිච්චි අතහරිනවා. ඊට පස්සේ එලි මහණේ තමයි ජීවත් වෙන්නේ අබ්බෝ කාසෝ. එතකොට එලි මහණේ කොතන හරි ගහක් ඇට හරි එහෙම නැත්නම් රුක මූලයක හරි එහෙම නැත්නම් එලි මහණ කොතන හරි තමයි දවස පුරාම ගත කරන්නේ. ඒ භික්ෂුන් වහන්සේලාට වැස්සාවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක විසගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ කොච්චර උණුසුම ආවත් ඒක විසගෙන ඉන්න ඕනේ. මේ වගේ මහා වීරියක් ගන්න ඕනේ ඒ දූතාංග රකින්න. ඒ දූතාංග මුල් කරගෙන සීලයට ලොකු හයියක් ඒ මුල් කරගෙන ලැබෙනවා. ඒ සීලය තමයි ඊට පස්සේ අපට සමාධියට උපකාරී වෙන්නේ. ඒ සමාධිය තමයි ප්‍රඥාව දිනු කරගන්න උපකාරී වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලේ ගොඩාක් භික්ෂුන් වහන්සේලා මේ දූතාංග ආරක්ෂා කරලා තමන්ගේ ධර්මමාර්ගයේ ඉක්මන් කරගන්න ඒ දූතාංග උපයෝගී කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අද කාලේ පවා යම් කිසි භික්ෂුවක් උත්සාහ කළොත් ඒ දූතාංග බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට ආරක්ෂා කරගන්න බොහෝ දූතාංග අද පවා රැකගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනකොට අපිට ලැබිලා තියෙන දුර්ලභ ජීවිතේ ඒ සංසාර ගමන කෙටි කරගන්න මහන්සි ගන්න අපි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සීලයට අනුග්‍රහ පිණිස පවතින දූතාංග හොඳට ආරක්ෂා කරගන්න අපි තම තමන් උත්සාහයක් ගත්තොත් තමන්ට උපදිනේ කෙලෙස් මුල් කරගෙන හට ගන්න අකුසල් දුරු කරලා කුසල් උපදව ගන්න ඒ උපකාරී කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි දූතාංග ගැන මූලික හැඳින්වීමක් හැටියට මතක තියාගන්න ඕනේ.
සවස්වරුවේ ජීතවනාරාම සෑරදුන් වන්දනා කිරීමෙන් අනතුරුව පින්වත් ස්වාමින් වහන්සේලා සහ උපාසක උපාසිකා පින්වතුන් රාත්‍රී කාලයේ ගත කරනු පිණිස යලිත් ලෝලුගස්වැව ධම්මචේතිය මහමෙවුනාව භාවනා අසව පරිශ්‍රය වෙත වැඩම කරනු ලැබුවා. හෙට දින උදෑසනම අනුරාධපුරයෙන් පිටත්වන තායි වන්දනා පාදයාත්‍රාව මිහින්තලා පොදුබිමට සම්ප්‍රාප්ත වීමට නියමිතයි. තායිලන්ත ජාතික ගුණවෘද්ධ තපෝවෘද්ධ දුතාංගධාරී පින්වත් ස්වාමීන් වහන්සේලා 47 නමකගේත් සිල්ගුණදම් පුරණා උපාසක උපාසිකා පින්වතුන් 37 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උතුම් ධර්ම යාත්‍රාව දැකබලා වන්දනා කරගන්නටත් පාදචාරිකාවට බාධාවක් නොමන පරිදි හැකි අයුරින් පින්වත් මහා සංඝරත්නයට ගමන් පහසුව සරසා දී අපමණ පින් රැස් කරගන්නටත් අනුරාධපුරයේ සිට මෙහින්තලේ දක්වා මගදීපස ප්‍රදේශවල වෙසෙන පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.